ආයුබෝවන් සුබුදු ආකාරයට වුණාදත් අපි එනවා ඔබ සමග ඉදිරි වන්නට අන්තර්ජාලය හරහා සිසුම මුහුණු පොතෙන් අපි ඔබ සමග සම්බන්ධ වෙනවා සජීවීව මේ රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ රටේ ඒ වගේම විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් බොහෝ දිනකී අදහස් සුදහස් යෝජනා චෝදනා සියල්ලත් එක්ක තමයි අපි මේ රට වෙනස් කිරීමේ ව්‍යවස්ථාමය විප්ලවයක් හරහා මේ රට වෙනස් කිරීම වැඩි පිළිල ආරම්භ කර තිබෙන්නේ. එනමුත් අපි ඔබ සියලු දෙනාටම බොහොම සෙනෙහසින් සහ ගෞරවයෙන් ආදරය කරනවා. මෙතන සිට අද දවසේ අපි ප්‍රමාද වී ආරම්භ කළ නිසාම විනාඩි 30ක පමණ කාලයක් රැඳී සිටිනවා. ඒ වගේම සුභ ආරංචියක් ඔබට දෙන්න කැමති ලබන සතිය ඉඳලා මේ කාල වේලාව පිළිබඳව යම් ආකාරයක ගැටලුවක් පවතින සමහර අයට කියලා අපිට දැනුම් දීලා තියෙන නිසා 6ට හරියටම පස්වරු 6ට තමයි අපි ආරම්භ කරන්නේ ලබන සිකුරාදා. එමනම් අපි වැඩසටහන ආරම්භ කිරීමට මුලින්ම නාගන රුසුත් මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. බොහොම තියුණු සංවාදයන් එක්ක මේ රට ඉදිරියට යනවා. දේශපාලනයේ විවිධාකාර හැලහැප් වීම් සිද්ධ වෙනවා. ඒත් එක්කම මම හිතන්නේ ජනාධිපති වර්ණය සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගේ නම් සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා වෙනවා. අපි කැමති මුලින්ම ආරම්භ කිරීමක් තියෙනවා. කොහොමද අපිට වාගේ ජනාධිපති වර්ණය සම්බන්ධ වෙන කටයුතු විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය දින කීපේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙනවා. මම හිතන්නේ බොහෝ දිනක් බොහොම උනන්දුවෙන් බැලුවා. මොකද මේක තාක්ෂණික කොහොමද? රටේ මහ ජනතාව මේ මොහොතේ අපේක්ෂා කරන දේ ඔබට පැහැදිලිව පේනවා ඇති. ලෝකෙ පුරා ගියාම ඔවුන්ගේ මේ දක්වන උනන්දුවෙන් ඇත්තටම මොකද වුණ අපේක්ෂා කරන්න කියන එක. රටේ මහ ජනතාවට හොඳටම අප්‍රසන්නයි මේක දැන් මේ පිළිකුල් සහගතයි ලංකාවේ දේශපාලනය. ඔවුන් පැහැදිලිවම අපේක්ෂා කරන නැවත රටේ පාලනය මහ ජනතාව අතට ගන්න. මෙතෙක් දැන් මේ අවස්ථාව දක්වා ඔවුන් 41ක් තිස්සේ මේකේ ප්‍රධාන පක්ෂ දෙක තමයි මේක දිගටම කළේ. කියන්නේ අනුග්‍රහ අවස්ථාවෙන් ඔබට අනන්තවත් කිව්ව මේක රටට මේ රට මංකොල්ල කන ඇට නිදහසේ එක කරගන්න අවසර දීලා තියෙනවා අධිකරණයේ දෙපයින් පාගක. ඒ වගේම මේ රටේ තියෙන අනුග්‍රහ අවස්ථාව තවදුරටත් අත් හඳුන්වා දෙන්න බෑ. මේකේම රටේ මහජනතාවගේ අයිති ආරක්ෂා කරන ව්‍යවස්ථාව. ඒක ලෝක පුරා රටේ ශ්‍රී ලංකාවේ ප්‍රජාව කියන්නේ මොකද්ද? ඒක මොන ක්‍රමයකින් හරි වෙනස් කරනවා. අපි මේක කොහෙත්ම පිළිගන්නේ නැහැ. ඒකද අපි මේ යෝජනා කරපු අලුත් ක්‍රමවේදය. ව්‍යවස්ථාමය විප්ලවයකින් මේ කරන හද වෙනස තමයි මහජනතාවගේ එකම සීමේ. ඔව් හොඳයි. ඇත්තටම බැලුවේ ඒ වගේ මම මේ විශේෂම මේ තාක්ෂණ සම්පූර්ණ ඉල්ලීමක් කරනවා අන්තර්ජාල සම්බන්ධ සහිතව දුරකථනය අපට මෙතන ලබා දෙන ලෙස. හොඳයි. එහෙමනම් දැන් ඔස්ට්‍රේලියා සංචාරයේ අපි දැක්කා ඔබ යම් ආකාරයක අලුත් විදිහකට සම්බන්ධ වුණා. ඔබත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වෙනවා ඊට පස්සේ වෙන කාර්යයක් දුන්නේ. ඔව් මුලින්ම කතා කරගන්න ඕනේ. ඔව් ඉතින් විග්‍රහ ආධිපතිවරයා පැහැදිලිවම මෙල්බර්න් සිඩ්නි නගර දෙකේදීම ඔහු පැහැදිලි කළා කොහොමද මේ රට අවුරුදු දැන් 1978 ඉඳලා අවුරුදු 20 ව්‍යවස්ථාවත් එක්කම වෙච්ච වෙනසක් ඊට කලින් ඉඳලාම මේ දෙගොල්ලෝ අවුරුදු මේ 71 තිස්සේ මේකම මහා ගසාකයන් වලට පොදු සම්පත් ගසාකයන් ඒ ආයතනවල රටේ නීතියක් නැති නිසා කොහොමද ට්‍රිලියන 11.5 ට්‍රිලියන ඇමරිකන් ඩොලර්ස් වන් බිලියන 60කට වැඩි ප්‍රමාණයක් ණය අරගෙන ඒකෙන් දැන් ට්‍රිලියන වලින් ගත්තොත් එම 8කට වැඩි සම්පූර්ණයෙන්ම මේ රාජ්‍ය ආදායම මොම්මක් කරලා තියෙනවා. ඒ වගේම කියන මම හිතන්නේ ජංගම දුර්ගතනේ මේ තාක්ෂණික අංශ ඉල්ලීමක් කරන අමුතුමාගේ මෙතන 60යි බ්‍රේක් කරන්න ඔය ඉතින් ඔහු පැහැදිලි කරලා කිව්වා රටන මෙහෙවි කළා මොකද්ද මේ වෙන දේ මා මංකොල්ලයක් වෙන්නේ රටේ නීතියක් නැති නිසා ඒකට පිළිතුරු වශයෙන් නගන්න රටට ඉදිරිපත් කළා ශ්‍රී ලංකා ප්‍රජාවට කිව්වේ ඇත්ත මේක වෙනවා තමයි මේකට හේතුව වෙනවා මොකක්ද මේ ඔහු කිව්වා මේ රටේ අධ්‍යාපනයට මොකද වෙන්නේ සෞඛ්‍යයට මොකද වුනේ ප්‍රවාහනයට මොකද වුනේ කෘෂිකර්මයට මොකද වුනේ මේ ඔක්කොටම එක හේතුවයි තියෙන්නේ මොකද්ද රටේ නීතියක් නැති නිසා රටේ පොදු සම්පත් මේකට මං කරනවා ඉතින් රටේ යෝජනා යෝජනා කළා මේකට ඔබ රටේ මුදා ගන්න ඕන නම් දැන් ඔස්ට්‍රේලියාවේ ගියාම ඒ රටේ ඉන්න අය බොහොම රසන්ත ජීවත් වෙනවා කාටවත් ඒ රටේ එහෙම නිදහසේ රට මං කරලා බැලු ගන්න බෑ කොහෙත්ම ඒ වගේ මේ රටවල ඔබ දකින්නේ මේ කාන්වෙන් දාන මහජනතාව කාන්දුර බයින්න ඕනේ දේශපාලනඥයෙක් වෙනකොට උන්ට ඕන විදිහට මහා පාර පාවි එහෙම නෑ ඒ රටවල උදේ ඉඳලා රෑ වෙනකන් රූපවාහිනි තියෙන කියන්නේ තියෙන විද්‍යුත් මාධ්‍ය වලින් පොලිටිෂියන්ස් පුම්බඩ ගතියක් ඒ රටවල කොහෙත්ම නෑ ඒකෙන් ඇතුළත යෝජනා කලේ රටට නැවතත් මේ රටේ ජනතාවට දැනුම් දුන්නේ
ඔබට පැහැදිලිවම මේ රටේ පැහැදිලි වෙනසක් දැකලා රට නියම මාර්ගයේ පෙරට ගන්න ඕනි නම් ඒකට කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි තියෙන මූලික කියන ප්‍රධාන නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. වෙනස් කරනවා කියන ආනුකූල යථාභ මහ ජනතාව විසින්ම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා නව ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ මොවුන් ඇද්ද බැඳ තබන ව්‍යවස්ථාවක්. ඒකෙන් එහෙම කරොත් දෙයක් කරොත් පමණයි මේ රට අපිට නැත්නම් මුදා ගන්න පුළුවන් කියන එක. හොඳයි. ඒ වගේම තව ගැටලුවක් තිබුණා. දැන් ඔබතුමා සඳහන් කරන විතරම මේ නීතියේ අධිපත්‍ය විඳවැටීමත් එක්ක සිදුලා තියෙන මේ හානිය සම්බන්ධයෙන් කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔව්. මේ වෙනකොට මහා බැංකුවේ අනුමැතිය ඇති යම් යම් මූල්‍ය ආයතන තිබෙනවා. මේ මූල්‍ය ආයතන සමහර ඒ වගේ මේ රටේ බොහෝ තැන්පත් කරුවන්ට විශේෂයෙන්ම දන්නේ ඇති ETI දෙනවා මහා බැංකුවෙන් සහතිකයක් දෙන මේ මහා බැංකුව විසින් අනුමත මූල සමාගම. ඒගොල්ලෝ ඔබ මුදල් තැන්පත් කරන්න ගියාම උළු උඩ ගහලා තියෙන ඔබට පේන්න මේක මහා බැංකුවේ අනුමත මූල සමාගම. ඔවුන් දෙනවා යම් පණිවිඩයක් ඔබට යම් ආරක්ෂාවක් මේ මුදල් වලට කියලා. නමුත් ඇත්ත ඔබ නෙමෙයි. ඒක නිකන් හුදේ කරදරයක පමණයි. ඔබ ගිහිල්ලා එතන අමාරු වෙනවා. ඔබ තැන්පත් කරන මුදල් අයින් වුණොත් මහා බැංකුව 7-5% මෙයාට වගේ කියන්නේ. මේකට සදාන හේතුව නැවතත් කියන්න තියෙන්නේ මේ මූල සමාගම් මේවා නියාමනය කිරීමට පැහැදිලිකම අවශ්‍යයි ලංකාවේ නැහැ. ඒකින්ද තමයි ඔවුන් ඔය ETI කියන ආයතනය ඔබ දැන් නම ප්‍රකාශ කළා. ඒ ආයතනයට තමන් ගත්ත මුදල් ගෙවා ගන්න බැහැ කියන එක මේ යහපාලන රජයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යාංශයේ ඒවකට හිටපු ඒරාන් වික්‍රමනායක ඒ අවස්ථාවේදී තිබුණේ බිලියන 12යි. නමුත් ඔවුන් රටේ මහ ජනතාවට ඒ අවස්ථාවේදී කිව්වේ නැහැ. ඒ අවස්ථාවේදී කිව්වා මෙයාට මේ ණයගේ ආපසු ගෙවන්න බෑ කියලා. රටේ මහ ජනතාවට ඒ අවස්ථාවේදීවත් කිව්වේ නැහැ වහම නවත්තන්න ගෙවන්න එපා මුදල් තත්ත්වයක් කරන්න එපා. ඒක බිලියන 32ක් 34ක් වෙනකම්ම ඒ මහ ජනතාව සම්පූර්ණයෙන්ම අතරමං වෙන්නේ නැහැ. නැවත මොකද මේ කියන තේරුම? රටක ඕන රටක වගකීමක් නැත්තම් නීතියක් නැත්තම් ඒ රටට උරුම වෙන්නේ නැත්තේ. දැන් ඔබතුමාගේ අදහසක් තියෙනවා මොකක් හරි මේ අසාධාරණ කිසි දහස් ගණනක් වෙන්නේ මොකද සැලසුම ඒගොල්ලෝ සාධාරණීකරණය කරන්න. අනිවාර්යයෙන්ම මේක රජය බාරගත යුතුයි. සම්පූර්ණයෙන්ම රජය බාරගත යුතුයි. මොකද රටේ මහ ජනතාවට තමන්ගේ තැන්පත් මුදල් මේ විදිහට ඔවුන් ගිහිල්ලා තැන්පත් කළේ මේ තියෙන දැන්වීම බලලා. ඒ තියෙන සාහිත්‍යයක් ෆ්‍රේම් කරලා තියෙන මහා බැංකුව විසින් මේක නියාමනය කරනවා කියන එක මහා බැංකුවේ අනුමත මූල්‍ය ආයතනය. එහෙමනම් රජේ එහෙමදක් දුන්නා නම් ඒක එහෙම අනුමත මූල්‍ය ආයතනයක් කිව්වා නම් ඒ නියාමනය නොකිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම රජේ වාරගන්නවා. හොඳයි මම හිතන්නේ කාරණා ඉතින් පැහැදිලි. ඔබ ඒ පිළිබඳව තව දැනගෙන ඉන්න අපේ ප්‍රශ්නයක් කිමිනා මේ අවස්ථාවේදී how do you select the ministry secretary? ඒ කියන්නේ මේ ලේකම් වරු පත් කිරීම සම්බන්ධයෙන් මොකද සැලසුම මේ අමාත්‍යාංශවලට කොහොමද අදහස් කරන්නේ? ඒකට පිළිතුරේ දෙආකාරයි. දැන් මෙතෙක් ඔබ දකින්න ඇති සෑම අමාත්‍යාංශකම ඉන්න ලේකම්වරු ඒ වගේම ප්‍රධාන දෙපාර්තමේන්තුවේ රේගුව ආදායම්පති දෙපාර්තමේන්තුව සුරාමතු දෙපාර්තමේන්තුව මේ හැම එකම අද තියෙන අය නිකන් අර ඕන වෙලාවක කණින් ඇදලා එළියට දාන්න පුළුවන් විදිහට. නමුත් මේ අපි මේ යෝජනා කරන නව ආනුක්‍රියන්තාව ප්‍රකාර මින් ඉදිරියට ඔය කිසිම දුරයක් ස්ථිර ලේකම්වරු වෙනවා. ඕකේන ප්‍රධාන ආයතන තුනේ රේගුව ආදායම්පති දෙපාර්තමේන්තුව ආයතන දෙපාර්තමේන්තුවේ ආයතන වල ප්‍රධානී පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට කිසි කෙනෙකුට ඕන විවාද කරන්න බැරි වෙනවා. නමුත් ඒ වගේම මේ ආයතන වල ස්ථිර ලේකම් දැන් යාම ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යයෙන්ම ඒ ක්ෂේත්‍රය ගැන ප්‍රවීණතාවය තියන අය නිසා නිකම්ම නිකම් නමට පරිපාලන සේවයේ ඉහළට ගෙන්න දාරින්ම තෝරගන්නේ නැහැ. හොඳයි හරි හරි. ස්ථිර ලේකම්වරේ බවට අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ ක්‍රමයේදී තමයි මේ අදහස් කරන්නේ. පැහැදිලිවම යම් විදිහකට ඔවුන් වරදක් කළොත් රටේ නීතිය උතුමා කියන ආකාරයට නීතිය ස්ථාපිතලා තිබෙනවා නම් වරදක් කරන්න උඩ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙම නැහැ. ඒක ඉතින් එන්න රාජ්‍ය නායකයගෙන් පල්හැට මාදාලා. අග්‍රාමාත්‍යවරයා වෙනවා කියලා මම කිව්ව ජනාධිපති ධූරයේ අරෝසෙලා. හැබැයි අග්‍රාමාත්‍යවරයාගේ ඉඳලා පල්හැටම රටේ නීතිය අධිපතිය හරියටම ක්‍රියාත්මක වෙයි. වරදක් කළොත් නිසිදන්ව ලැබෙයි. හොඳයි හරි. මම දැනගන්න කැමති කිසිම කෙනෙකුට ජනාධිපති කෙනෙක් වෙන්න බැරි ඡන්ද ප්‍රතිපලයක් ගත්තොත් කොහොමද ජනාධිපතිනි පත් කරන්නේ?
ඒක පළවෙනි ප්‍රශ්නේ අපි ඒකෙන් පස්සේ ළඟට මේ ප්‍රශ්නට යමු. ඔව් දැන් ඔබ දකින්නේ නැතිනේ. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලිවම මේක උත්තරයක් දුන්නා. ඡන්දේ ගැනනම දෙන්නේ එකිනෙකට 156ක් ගන්න බැරි වුණොත් අනිත් අපේක්ෂකයන්ගේ අනිත් අය තුන්වෙනියගේ ඡන්දේ ගන්න දෙය දෙන්න පැත්තකින් තියෙනවා. අනිත් අයගේ ලැබිච්ච ඡන්දවල තුන්වෙනි මනාපය පාවිච්චි කරනවා. කොහොමද තුන්වෙනි මනාපය මේ ඉන්න එක දෙකට පාවිච්චි කරන්නේ? ඒ විදිහට තමයි දෙවෙනි මනාපේ. දෙවෙනි මනාපේ පාවිච්චි කරලා තමයි ඊළඟට 150ට වැඩි කෙනා තෝරන්නේ. ඒත් බැරි නම් තුන්වෙනි මනාපයක් ගන්නවා අනිත් අයගේ කතාව. ඒක පැහැදිලිවම ඔහු පැහැදිලි කළා. ඉතින් මම මේ නමුත් මේ මැතිවරණයේදී මුගක් දෙනක අදහස් කරන එක්කෙනෙකුට 150 ගන්න බැරි වී කියලා. නමුත් මේ ඉදිරිපත් කළ ව්‍යවස්ථාවත් එක්ක මොකද මහජනතාව ඉල්ලන්නේ පැහැදිලිවම මේ ක්‍රමවේදී වෙනස. මේ 225 විරුද්ධව පැහැදිලි තීන්දුවක් දෙන්න ඕන කියලා. මම නම් අපේක්ෂා කරන පැහැදිලිවම මහජනතාව හරි තීන්දුවක් ගන්නවා. අවසානයේදී හරි තීන්දුවක් ගන්න කියන විශ්වාසය. අනිවාර්යෙන් ප්‍රධාන පඳුරු දෙක කඩන් වැටෙනවා කියන එක තමයි ලිඛිතව තියෙන්නේ. හොඳයි. විකල්ප අනුකූල බලවේග හා සාකච්ඡා කොහොමද එකතු නොවුනොත් ජයග්‍රහණ ඉතාම අපහසුයි නේද? ඔව්. ඒක වැදගත්ම ප්‍රශ්නයක්. මේක රටේ මේ ලොකුම ඛේද වාචකයක් මේ අවස්ථාවේදී විකල්ප සංවිධාන ඔක්කොම එකාමෙන් නැගිටේ නැත්තම්. කොටිම කියනනම් ප්‍රධාන පක්ෂ දෙක ධන ගස්සන එක ඉතාම සරල දෙයක්. ඉතාම සුළු දෙයක්. ඒ දෙකොල්ලෝ ධන ගස්සන්න නම් ඔය විකල්ප සංවිධාන සියල්ලම මේ අභියෝගයේ දනගන්න නම් ජය ගන්න නම් ඔවුන්ගේ සිහින ඔක්කොම පැත්තකට දාලා මහජනතාවගේ සිහිනයට ඔවුන් ගෞරව කරන්න. මහජනතාවගේ ඉල්ලීම ගෞරව කරන්න. මහජනතාව ඉල්ලන්නේ අපි මේ ගැන කරමු වුණා. නාගානන්ද සූදානම් ජනතාවට මේක බාර දීලා ඔබේ තීරණය දැනුම් දෙන්න. ඔබ කැමතිද නව ජනරජ ව්‍යවස්ථාපකන සම්පූර්ණ බලය නැවත ජනතාව දිනාගෙන පාර්ලිමේන්තුව ඒ වගේම ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය ආධිකරණය ඇද බැඳ තබන වැඩපිළිවෙලා මේ ජනාධිපතිවරණයේ ඉදිරිපත් කරනලා රටේ සම්පූර්ණයෙන්ම රටේ නීති ආධිපති පීඨවල අධිකරණයේ ස්වාධීනත්වයේ පීඨවල ජනතා පරමාධිපති කිරිකට නිසියගේ ඇතුළ රට හරි දැනකට ගෙනවට ඔබ කැමතිද නැද්ද කියන එක අපි මින් ඉදිරියට මේ ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කරනවා ජනතාවගේ ජනමතය විසින්. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ රටේ සමස්ත විකල්ප බලවේගයන් මේ රට නව දිශාවකට රැගෙන යාම සඳහා වන වැඩපිළිවෙලට පෙළගැසෙයි කියලා. හොඳයි. ඒත් එක්කම අහනවා මේ ප්‍රශ්න කිරීම අහන්නේ මෙහෙම. ජනාධිපතිවරණයට අලුත් පක්ෂ ලියාපදිංචි කරන්න බැහැ කියලා කොමිෂන් එකේ සභාපතිවරයා සඳහන් කරනවා. එතකොට එන්නේ වෙන්නේ කොහොමද චන්දිර කියලා මම අහන්නේ. ඒ ජනාධිපතිවරණයට එන්න බැහැ කියලා කියන මේ වැදගත් කොමසාරිස්වරයා ඔය දැන් තියෙන තත්ත්වය මත මොකද දැන් තියෙන නඩුවක් අධිකරන්නේ ඒක මත දැන් ලියාපදිංචි කිරීම තාවකාලික නවත්තර දෙනවා. නමුත් ඒක දැන් අධිකරණයට ගිහිල්ලා හමාරයි. ඒ අධිකරණයේදී අධිකරණ නියෝගයකට දැන් මැතිවරණ කොමසමට ඒකට පිළියම් ගන්න වෙනවා. ඒකට ගරු කරන්න වෙනවා. ඒ වගේම පක්ෂ ලියාපදිංචි කළත් නැත්නම් ඔබ දන්නවා මේ අවස්ථාවේ තව පක්ෂ 70ක් තියෙනවා මාකට් එකේ. සමහරු 150ට 100ට විකුණනවා ඔබ දන්නවා. ඒකින්ද නමුත් ඒක මැතිවරණ කොමසාරිස්වරයා දන්නවා. මේක දෙයක් වෙනවා. හැබැයි මේ අවස්ථාවේදී නාගානන්ද පැහැදිලිවම සාකච්ඡා පවත්වමින් තියෙන පක්ෂ දෙකක් එක ඒ පක්ෂ දෙකේ මේකින් මේ ප්‍රශ්නේ ළඟදීම විසඳේ. හොඳයි. අවුරුදු 4ක් අහපු නඩුවේ තීන්දුව නොදී නඩුකාරයා බැහැලා ගියාම ඒ කාලයේ වියදම නඩුකාරයාගෙන් අය කරන්න බැරිද? අපි මේ දන්නේ නැතිකමටයි අහන්නේ කියලා මේ ප්‍රශ්නේ එක විහිළුවක් වුණත් විහිළුවකට වඩා මේ ගැඹුරු අර්ථයක් තිබෙනවා. අද මේකයි එහෙම ඔක තමයි තියෙන ප්‍රශ්නේ. ඔක තමයි අර 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකා රජයේ පිළිගත්තා මේ රටේ ජනතාවට අධිකරණය කිරීමේ කිසිදු විශ්වාසයක් නැහැ කියලා. මේ සම්බන්ධ කරපු අපි කරපු සෝෂල් සිකුම කියන්නේ මේ අපේ මීඩියා සමාජ මාධ්‍ය ජාලවල සම්බන්ධ කරපු අපි කරපු විමර්ශනයකින් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා 97%කට මේ රටේ අධිකරණය කිරීමේ විශ්වාසයක් නැත කියලා. එහෙමනම් ওই කියන දේ සම්පූර්ණ ඇත්ත. ඒක කිසි කතාවක් නැහැ. වගකීමක් අනිවාර්යයෙන්ම තමන්ට තියෙන්න ඕනේ. එහෙම හිතුමනාපයට නඩු වලින් බහැලා යන්න. එහෙම නැත්නම් නඩු මෙච්චර කල් අහලා ඉතන නඩු ඉවතලා ඒකට එහෙම වෙන්න බෑ. මේකට හේතුව තමයි ලංකාවේ අධිකරණයට එහෙම වගකීමක් නැහැ විදේශ කාර්යාල සම්බන්ධයෙන්.
අපේ ඉස්සිත ප්‍රහාරයට අදාළව ඔබතුමා නඩුවක් අධිකරණේ පවරලා තිබුණා ශ්‍රේෂ්ඨ අධිකරණේ. ඔව්. කද වෙන විතක්ති. ඒකෙත් කියන්නේ දෙන්නේ ඔකම තමයි. මොකද දැනට තියෙන ආණ්ඩුවත්තාන 126 පස්සේ උපවගන්තියේ ශ්‍රේෂ්ඨ අධිකරණේ හමුවේ මෙවැනි නඩුවක් පවරපුවාම නඩුව විමර්ශනය කරන නඩු විභාග කළා මාස දෙකක් ඇතුළත නඩුව තීන්දුව දෙන්න ඕනේ. ඒක ඔබ දන්නවා මේක දැන් මේ සම්බන්ධයෙන් මගේ උත්තර කළුවන්ගේ අධිකරණයට පවර මම ගොනු කරපු ලියවිලි අරනවා. දිරුම් පෙස්සන් අරනවා රජයේ පිළිගන්නවා. කවුද ගහන්න එන්නේ? කොතෙන්ද ගහන්නේ? එළ බුද්ධලගේ නම පවර. වෙලාව දිනේ ඔක්කොමත් එක තිබුණා. ඔබ රජයේ සම්පූර්ණම පැහැදිලි. ඒක නම් මේ රජයේ මගේ උත්තර කළුව වෙන්නේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායක. නමුත් කලකාඩු කියන්නේ දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ සැප්තැම්බර් මාසේ 3-4-5 දක්වා මේ නඩු කල්දාර. සැප්තැම්බර් 3-4-5. ඔව්. සාම අඩු ගානේ වගේ උත්තර කරුවන්ට නොතිසිවත් නිකුත් කළා නෑ. නමුත් සාමාන්‍ය මේ වගේ නඩුවක් අධිකරණයට ගොනු කරාම මාස දෙකක් ඇතුළත පිළිතුරක් දීම සම්බන්ධයෙන් වෙන ඒක තමයි රටේ නීතිය. ආණ්ඩුවේ වත්තාලේම අධිකරණයට තියෙන නියෝගය පැහැදිලි නීතියක් තියෙනවා. මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨ අධිකරණයේ පවරන මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග කළා තීන්දුව දෙන්න අධිකරණයේ නීතියෙන් බැඳී සිටිනවා. නමුත් මේ ලංකාවේ නීතියක් නැහැ. ඒක දෙක වෙන්නේ නැහැ. මේ රටේ පරමාධිකාරී බලය තියෙන්නේ ජනතාවට අධිකරණයෙන්ද? මේක අතුරු ප්‍රශ්නයක්. මේ රටේ පරම අධිකාරී බලය කියන්නේ ජනතාව. ජනතාවගේ ඒ බලය තමයි අධිකරණය, පාර්ලිමේන්තුව, ජනාධිපති, කැබිනට් මණ්ඩලය තමන් රටේ නීතියටත් ආනුකූලව යථාර්ථ ජනතා පරමාධිපත්‍යය ගරු කරමින් අවංකව හෘද සාක්ෂිත එකඟව ක්‍රියාත්මක කරන තමයි ඕන් බැඳී සිටින්නේ. එහෙම නොවනවා නම් රටේ නීතියක් නැති නිසා ඔබ අද පීඩාවට පත් වෙලා තියෙනවා. ජනතාවට මොකක් කරන්න පුළුවන්ද කියන්නේ? ඔව් මේක තමයි මේ යෝජනා කරේ. ඒක තමයි මේ යෝජනා කරේ. ඔබට ගෙනාවේ මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල එක තමයි. මේකෙන් ගෙනාවේ මේ ආයතන තුන ඔබට බලය දෙනවා ඇද බැඳ තබන්න. මොකද ඔබේ පරමාධිකාරී බලය ඔබ පළවෙනිවට අරවද 71 පස්සේ අපි ඔබ උරගා බලනවා. අද දැන මනි සේව් ඒ කියන්නේ මෙතන සඳහන් කරනවා දැන් දූෂණය නැති කිරීමේ යම් ආකාරයක මුදල් ඉදිරි කිරීමක් ඔබට කරන්න පුළුවන්. අහනවා දැන් අනිකුත් මාර්ග මොනවද? කොහොමද මේකේ මේ මුදල් උත්පාදනය කර ගැනීම ක්‍රමවේද ඔබතුමා යෝජනා කරන විවිධාකාර වැඩපිළිවෙළ ක්‍රමවේදයන්? මේක ක්‍රියාත්මක කරන මුදල් සොයා ගැනීම සඳහා වෙන අනිත් සැලසුම් ක්‍රමවේද මොනවද කියලා දැන් කියනවා. දැන් දකින්න ඇති විදන කාර්යභාරයේ වාර්තාවලින් ඔහු කියනවා වාර්ෂික ආදායම බිලියන 5යි. නමුත් ඒ රැස් කරන බිලියන 5 වල රැස් කළ යුතු රාජ්‍ය ආදායම 130 වගේ ප්‍රමාණය. අනිත් ඔක්කොම නම් කොල්ලේ. විහෙළම හදලා තියෙන ව්‍යාපාර ආදායකේ විදායකේ අධිකරණයේ කියන එකද ඔක්කොම හදලා තියෙන්නේම මල් කොල්ලේ. අපි නිදාසේ කරනවා උඹලට පුළුවන් දෙයක් කරගන්න කියලා. ඒක නිසා පල්ලෙහා ස්තරේ ඔයක හරියට එකට දෙගුණයක් කරන්න පුළුවන්. අනිත් එක වියදම බිලියන 8 හැමදාම බිලියන 2ක් අපේ ලෝකෙට ණය වෙනවා. හරිද? මේ රටේ. ඉතින් මේකට තියෙන පැහැදිලි ක්‍රමවේදයක්. ඒකට මොකක්ද ඒක කරන්න ඕන? නාට්‍ය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ඕන. මුදල් වංචාව දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ඕන. එතකොට රටේ ඔය බිලියන 5 10 වෙලා වියදම බිලියන 5 වුණොත් බිලියන 5ක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔබ දකින්නවා. මොන? අධ්‍යාපන, සමාජ සුපසාධනේ, සෞඛ්‍ය, ප්‍රවාහනේ, කෘෂිකර්මයේ මේ ක්ෂේත්‍ර ඉතාම ත්‍රිගින් නිරට ඉදිරි කරනවා කියන සුළු දෙයක් මේ නාට්‍ය සම්පූර්ණ නවත්තලා දැම්මා. ඊට අමතරව නිෂ්පාදනයේ ක්‍රියාවලිය ඉහළ නැගින් සඳහා වැඩපිළිවෙළක් ඔබේ තියෙනවද? බැහැදිය මොකද ඔබ දැක්කනේ ඔබ දැක්ක කන්තලේ ගිය ඇටි ඔබ දැක්ක සීනි කර්මාන්සාලා ටිකක් දැක්ක 94 හිතු මනාවට 1000ක් තියෙන කලම එක නවත්තලා දානවා කියලා. ඒ දවස්තාවේ තිබිච්ච ඒ තැන්වල ලොරිද ට්‍රැක්ටර්ද ඔක්කොම මේවට බග කියන්නේ මිනිස්සු නැහැ. ඒ තැන්වල දිරා ගියා ඔබ දැක්කා. මේකේ තියෙන්නේ මොකද්ද? ඒ ක්ෂේත්‍රවලට නිපුණ අය ඉන්නවා මේ රටේ අදත් ඉන්නවා. නමුත් ඔවුන්ට අද පිළිගැනීමක් නැහැ. ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒකද මේ හැම ක්ෂේත්‍රයකම සෑම කර්මාන්තයකම ඔබ දැක්කා අර ආරීසිල් වික්‍රමනායක මතක් පැහැදිලිව කිව්වා. එක සීනි ඇටයක් මේ ලංකාවට ගේන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම කිව්වා කිරි පිටි ගැනත් ඔහු කිව්වා. ඒ වගේම කිව්වා පාම් පිටි ගැනත්. නමුත් මේ රටේ හැමදේම බලන්න US ඩොලර්ස් වලින් ගත්තොත් එම මිලියන් 4500 යනෝ එකකට හාල් පිටි සීනි මේවට මේ ගේන කිරි පිටි පිටි ආ මේ සීනි මේවට අති විශාල මුදල් කන්දරාවක් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල්ට මේ විදිහට නාස්ති කරනවා. කොටිම මුදල් අමාත්‍යවරයා යනකො ඔක්කොම නවත්තන්න ගොවි තමයි. අපිට ඕනේ නැහැ ගොවි තමයි. අපිට බෙර දෙන්න ගේන්න පුළුවන්. ලංකාවේ කොහොම වන්නත් ලස්සනට කරන්න පුළුවන් කමක් තියෙද්දී මේකට ඉස්සෙල්ලාම දරගන්න මාතෘභූමියට ආදරය කරන ඒ කියන්නේ ගෞරවයක් තියෙන
ජනතාව මේ දුකින් මුදා ගන්න කැමති පිරිසක් රාජපාලනයට එන්න. ජවිපේ වෙත ඔබ දැඩි විවේචන ඉදිරිපත් කරමින් ඔබ ඔවුන්ගේ සහාය පතන්නේ කෙසේද? මේක නෑ. ජවිපේ මේ දේ කරුණාකරලා මේ දේ කියන්නේ ජනතාව නියුක්ත පෙරමුණට නෙමෙයි උතුම් ප්‍රශ්නේ තියෙන්නේ. ජනතාව නියුක්ත පෙරමුණ ඔබට නාගානන්දගේ අතීතයේ ඔබ හොයලා බැලුවොත් දකී ඔහු කොහෙද හිටියේ කාලේ කියලා. එහෙද? ඒක නිසා මේ දේ කියන්න ඕනේ. නමුත් ජනතා නියුක්ත පෙරමුණේ ගමන් මගද සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තිනා මේ අනුකුමාර දිසානායක. ඔහුට සම්පූර්ණ වගකීමක් පැවරෙනවා. පක්ෂේ ඔය අවස්ථා හතරක් විතරම කියනවා. මෙන්න මේ අවස්ථා හතරේදී කොහොමද මේක පාවා දුන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්නා. මේ පාවා දුන්නේ තනිකර අනුකුමාර දිසානායක. ඔබ දැක්කා ඊපෙරේද ලාල්කාන්ත පැහැදිලිවම රටකම කිව්වා. ජාලිපේ අර අන්දෙකක් දාගෙන ඉන්නවා කියන එක තමයි ඔහු කිව්වේ. ඔවුන් ඉතින් ඔහු කිව්වා තුන්වෙනි පාර්ශවයේ කියලා හිතා හිටිය ජවිපේ තවදුරටත් තුන්වෙනි පාර්ශවයේ නෙවෙයි කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මේකට නාගානන්දට දොස් කියලා වැඩක් නැහැ. යම් දෙයක් වැරද්දක් වෙනුවාම ඒක පිළිගන්න ඕනේ. දැන් මේ ජාතික ලයිස්ට් එක නඩුව ගියසුමාන මේ පස්වෙනි දා ගත්ත අධිකරණේ 2015 ඡන්දෙ තිබුණේ. ජාතික ලයිස්ට් එක හොඳටම ජවිපේ දන්නවා. එහෙම එකක් නැහැ. පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියක් නැහැ. පරිදි ඡන්දයන් උසයි වාගේ. ඒකද මේ දූෂිත පක්ෂණයක ඒ වැඩේ කරනකොට පැවිදි ඡාය පාර්ලිමේන්තුවේ වාඩි වෙනකොට ජවිපේට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඒ වැඩේ කරන්න. ඔවුන්ට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒක දැඩිසේ ඒක ජනතාව ඉදිරියේ හෙළි කරන්න තිබුණා. හැම ප්‍රශ්නයකදීම එහෙමයි. ඡන්ද කල් දැමීම එකින් එක ඔවා හැමදාම කියලා තේරුම් ගන්න. ජවිපේ තේරුම් ගන්න ඕනි කරුණාකර මේ අවස්ථාවේදීවත් පැවිදිච්ච තැන් වැරදි කියලා මහ ජනතාවගෙන් සමාව අරගෙන මේ දෙත ඉදිරියට එන්න. ඒ ඉන්නවනම් නාගානන්දට ජවිපේත් එක්ක කිසිම ගැටලුවක් නැහැ. නාගානන්ද වැරදි දෙයක් නොකරන වාස්තාවෙත් කිව්වා. පර්මිට් විකුණු වාස්තාවෙත් ජවිපේ ගැන කිව්වම උගු. පර්මිට් විකුණුවේ ඔක්කොම අනිත් පක්ෂද. ජවිපේ නොකරපු ඉඳගොත් ජවිපේ පර්මිට් විකුණලා නැහැ කියලා. එතන මේතන කතා කරන්නේ තියෙන තොරතුරු. ඒ කියන්නේ අසාධාරණ විදිහට තියෙන සාක්ෂි මත කෙනින්ම ඒක මහජනතාවට දැනුමින්ම පමණයි. ඒක මාගේ ඉතාම හොඳ ප්‍රකාශයක්. When will you public your education, health, environment, economic, national security policies? කවුද මේ අදස් දෙක කරන්නේ? දැනට ඔබට maybe කියන්නේ ලබන මේ මාසේ අග වෙනකොට මේ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු දාන්න කියලා. අපි ඒ වගේ මරදනාවක් කරනවා. ඔබේ යෝජනා අදහස් නිරන්තරයෙන් යොමු කරන අපේ mail@virimida.lk අපේ ඊමේල් ලිපිනය. ඔබේ යෝජනා තිබෙනවා නම් ඔබේ අදහස් තිබෙනවා ඔබේ සැලසුම් තිබෙනවා නම් ඒ සියල්ල යොමු කරන්න එක ඉතාම වැදගත් වේවි. ඔබ වෙනුවෙන් හදන ප්‍රතිපත්ති මාලාවක් තමයි අපි හදන්නේ. ඒක ඔබේ අදහස් මත. හොඳයි. ඒ වගේම සුනාමි මුදල් හොරකම ගැන ඔබ කලින් දවසක සඳහන් කළා. ඒ කියන්නේ ඔප්පු කරන්න පුළුවන්ද සාධක තියෙනවද? ඔව්. මම මේ සම්බන්ධයෙන් මේ පසුගිය 4 වෙනිදා ජූලි මාසයේ බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ හැමෝම මේ සම්බන්ධ සාකච්ඡා කළා හියුමන් රයිට් කමිටු එක හැමෝම. ඔවුන්ට තියෙන තොරතුරු අනුව ලංකාවට සුනාමි සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකන් කියන්නේ බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂයක පමණ 1 මිලියන් පමණ මෙයාට ලංකාවට ලැබිලා තියෙනවා. කියන්නේ දස ලක්ෂයක්. ඒ මුදල් මේ අවස්ථාව වෙනකොට කාගේ ගිණුමටද ගියේ? ඊළඟට මේ සම්බන්ධව සම්පූර්ණ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් කොහොමද නැහැදුවේ? ඒක තමයි අර සරත්ෙන් සිල්වා කිව්වේ අධිකාරිය හමුවේදී මට සහාය ඉන්න කියලා. ඒ නිලධාරීන්ට එක්කෙනෙකුට ලක්ෂ 3 ගානේ දඩ ගහන තමයි ඒක නැහැදුවේ. මොකද ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ඇවිල්ලා නඩුව පවරන කොට ඔහු ඇවිල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන නිසා තමයි අධිකාරිය අත්‍යවශ්‍යුවේ. නමුත් ඊට පස්සේ ඒ විමර්ශනය කරපු පොලිස් නිලධාරීන් ලක්ෂ 3 ගානේ දඩ ගැහුවා. ඉතින් මේක ඇවිල්ලා ලෝකයේ රටක නීති ආධිපත්‍ය තිබනම් අර සාරත්ෙන් සිල්ල පස්සේ කිව්වනේ කිරේ යන්න ඕනි මිනිහා මම මෙතෙන්ට ගෙනාවා කියලා. ඒක වෙනම රටේ නීතියක් නෝ. ඔබ තමයි අද විඳින්නේ රටේ නීතියක් නිසා. We were told to expect some sort of news in August. ඔබතුම සඳහන් කළා මේ යම් ආකාරයක විශේෂ ප්‍රවෘත්තියක් වෙන නැත්නම් විශේෂ හණිවිඩයක් දෙන අදහසක් ගැන සඳහන් කළා ඔස්ට්‍රේලියාව. ඒකට බොහෝ විට ඔබට දැනට මේ අවස්ථාවනකොට අපි දෙන්නේ හෙලි කළා. නමුත් මේක එකපාර හෙලි කිරීම ගැන නොයෙකුත් අය නොකා නොයෙකුත් අදහස් දක්වනවා. ඒක නිසා
තුන හතර පහ දක්වා හෙලි කරනවා අනිත් ඒක සමහර මේබි මේ සතිය තුල ඊළඟ ටික නම් හැබැයි ටිකක් ප්‍රමාද කරන්න වෙනවා මොකද මොකද මේ ඒක හරියටම කරන්න ඕනේ නාම යෝජනා කරන ආකාරව වෙන පක්ෂවල කවුරුත් හෙලි කරනවා මම හිතන්නේ සමහර ක්‍රමයේ තිබෙනවා අපේ අභ්‍යන්තරිකව සැලසුම් කර ක්‍රමයේ ඔව් ඒක අපිට ප්‍රදේශකින් සඳහන් කරන කාරණා තිබෙනවා ඔයත් එක්ක මම හිතන්නේ ඒක විශේෂයෙන්ම නාගන්ද මාතිකනට වඩා මම පැහැදිලි කරන්න කැමතිනේ මේ වගේ කාරණාවකදී මේක මැතිවරණ ව්‍යාපාරය මේ මැතිවරණ ව්‍යාපාරය යම් ක්‍රමවේදයක් තිබෙනවා ඒ ක්‍රමවේදයන් තුළ ඔබට තමත්ම සුදුසුම වෙලාවේ සුදුසුම දේවල් සිද්ධ වෙවි මේ දක්වා අපු ගමන් මාර්ගය පිළිබඳව යම් විශ්වාසයක් ඔබට තිබෙනවා නම් ඒ විශ්වාසය අඛණ්ඩව රඳවා පවත්වා ගන්න ඔබට ඒ විශ්වාසය තහවුරු කිරීමේ ක්‍රමවේදයන් අනිවාර්යයෙන්ම එතුමා ඉදිරිපත් කරාවි ඒ වගේම මේ විශ්වවිද්‍යාල සිසුන්ට ඔබේ සියලුම තොරතුරු ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න යොමු වෙනවා ඒ තමයි මේ යොමු කරමින් ඉන්නේ කැම්පස් දරුවන්ට අමානුෂික ලෙස රැග් කරනවා එයට පිළියමක් තිබෙනවද ඔබ ළඟ අනිවාර්යයෙන්ම මේකයි මම කියන්නේ ඔබට මේ මොකද ඔය සම්බන්ධව අත්දැකම නම් මේ වෙන රටවල දැකම මේ රටේ මොනවද වෙන්නේ කියලා දෙවනි පුතා ලන්ඩන් ඉම්පීරියල් කොලෙජියෙ ගියා විශ්වවිද්‍යාලයට ඒ දරුවා බාරගත්ත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ අරගෙන ගිහිල්ලා ඔහුගේ අනිස්නේ බඩු ටික අරගෙන ගිහිල්ලා ට්‍රොලි එක ගෙනිහිල්ලා මේ ඔක්කොම කළා විශ්වවිද්‍යාලය හඳුන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ අපේ රටේ තියෙනවා මහා ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් වදන මේක ඇවිල්ලා මේ ප්‍රශ්නෙට හේතුව හරියට තේරුම් ගත්තොත් මේක ඇත්තම ප්‍රශ්නයක් නෝ වෙයි මේක තේරුම් ගන්න මේ මේකයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ගැටලු තියෙනවා ගොඩක් මේවා හැබැයි මේ රටේ කවුරුත් මේ ගැටලු මේවා විසඳන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ නැත්තම් විශ්වවිද්‍යාලයේ රළු ඒ දරුවෝ එනකොට පිටරටවල අලුතෙන් එනකොට කොඩි දාලා බැලුම් එල්ලලා අන්න එහෙම ඒ රටවල පිළිගන්නේ ලංකාවේ තමයි මේ ඇලියම ඔළුව වැල්ලතුරු මේ වතුරු බාජී මේ බස්සන්නේ ලංකාවේ තමයි. ඒකට හේතුව විශ්වවිද්‍යාල පාලකයෝ හා රජය මේ සම්බන්ධ සම්පූර්ණ වගකීම පැහැරලා තියෙනවා. පැරණි ශිෂ්‍යෝ, ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෝ ඕ තත්ත්වයට පත් වීමට හේතු කාරණා තියෙනවා. ඔවුන්ගේ මනස විකෘති වෙච්ච ස්වභාවයක් තමයි මේ රටේ තියෙන්නේ. සුනාමි සල්ලි එක ගැන කියනවා කෝ ලෝක හොරකම මහ බැංකුවක මගේ ඇරියා වගේද? BMW ඒවත් එහෙම තියෙනවා. මේ අහන්නේ මේ මහා බැංකු හොරකම මගේ හරියද කියලා ඒක පාර්ශ්වයකින් එන ප්‍රශ්නයක් මට පේන හැටියට. දැන් ඔබ දැක්කනේ මහා බැංකුව සම්බන්ධයෙන් ඒ වංචාව 2017 තමයි වාර්තාවේ මේ නිකුත් කළේ ජනාධිපති කොමිසමින්. ඒකෙන් හඳුනාගත්ත මෙන්න මේ චූදිතයේ විරුද්ධව නඩු දාන්න. නඩු නොදාපු නිසා නීතිපතිට හා දූෂණ කොමිසමට එරෙහිව නඩු පැවරුවා ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒ නඩු පවරන මාස ගානක් යනකම් ඒ නඩුව කැඳෙන්නේ නැහැ. ඒ අතරතුර මේ සිවිල් දෙනාටම නඩු පැවරුවා ඒ අනුව පසුගිය මාසේ 18 වෙනිදා ඒ නඩු ඉවත් කරගත්තා. BMW නඩුව ගැන පැවුව ප්‍රශ්නයක්. BMW නඩුව නම් ආයේ කිසි කෙනෙකුට ගැළවෙන්න හම්බෙන නඩුවක් නෙමෙයි. මේක බැලූ බැලමටම පේන නඩුවක්. ඒ කියන්නේ මේ හැම මේ ඒ කියන්නේ BMW ජර්මන් කම්පැනි එක වාහන නිෂ්පාදකයා ඒ වගේ ජර්මනි රේගුව මේ ඔක්කොම දැන් තහවුරු කරලා තියෙන සාක්ෂි වලින් එක බරපතල වංචාවක් කියන එක ලියවිලි සහිතව ඉතින් ඒ නඩුව දැන් තීන්දුව ප්‍රකාශ කිරීම දැන් දිගින් දිගටම 6 වෙනි පාරකට පල් ගියා. අපි ඒක බලමු මොකද වෙන්නේ කියන එක. ඊළඟට බලමු තවන්තේ මොකද? මේ කියන්නේ දැන් අර සුනාමි සල්ලි ගැන කතා කරනවා කෝ දැන් මේ මහා බැංකු ලෝක හොරකම් ගැන කතා කරන්නේ නැති කියලා. ඒයි දැන් දෙකම දැන් කතා කරනවා. සුනාමි නඩුවත් කතා. අපි මේ කරුණා කරලා ඔය නිල් පාට රතු පාට කොළ පාට පැත්තකට දාන්න. ඔබේ අයිතිය ගැන ඔබ කතා කරන්න පුළුවන් ඒක. ඒකත් එක මම හිතන්නේ මේක ඊළඟ කාරණා පැහැදිලි. අම්මෝ මේ නාගා මුදල් වලට සිංහල ඡන්ද කඩලා සුළු ඡන්ද වලින් රනිල් ප්‍රමුඛ ත්‍රස්තවාදී දිනවන්න හදන නාගා පිළියේ. මේකයි දැන් ඔබට හිතනවා පොහොට්ටුවට ඇලිලට මෙහෙම දෙයක් කිව්වම හරි කියලා. ඊළඟට අනිත් කට්ටිය අලියාගේ කට්ටිය කියන නාගානන්ද ඇල්ල පොහොට්ටුවට කඩේ යනවා කියලා. මේක මේ කරුණා කරලා මේ රටේ පරම අධිකාරිය අපි කියන දන්ට ඔබ හිතන්න. ඔබ යන්න එපා පොහොට්ටුව පස්ස යන්නත් එපා ඔබ අලිය පස්සෙත් යන්න එපා ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න. මේ රටට කාලහණ්ඩිකම වැළඳන ඔන්නෝයි මානසිකත්වය. කරුණා කරලා ඔබ රටේ පුරවැසියෙක් හැටියට දැන්වත් හිතන්න පුරුදු වෙන්න මේ රටට මේ මෙච්චර 71 තිස්සේ මේ මහා විනයටපත් වුණේ අපි. අපි එන්න දැඩි අපේ තියෙන අර මම කියන්නේ වචනය හොඳට දිය කළා දෙනවා පුන්නක්කු බීපම් මේක දියුල් කිරි කියලා අන්න ඒක පානය කරන තත්ත්වෙ මිදෙන්න. ওই පක්ෂ දේශපාලනේ මිදෙන්න. කොළ පාට රතු පාට නිල් පාට ඔක්කොගෙමයි මිදෙන්න. ඔබට දැකේ මේ පාර ජනාධිපති මැතිවරණයේදී
ඔය කියන කොළපාට කඳවුරුනේ ඔය කියන පොහොට්ටු කඳවුරුනේ ඔක්කොම කඩාගෙන යනවා මම හිතට තව ජය ගන්නවා. ඔව් මම හිතන්නේ මේත් එක්කම යම් යම් ආකාරයක අපහාස කිරීමේ කාරණා සඳහන් වෙනවා. අපි ඒක බැහැර කරනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ රටේ යම් ආකාරයක විප්ලවයක් ජනතාව වෙනුවෙන් කළ යුතු මොහොතක ඒ වෙනුවෙන් තමයි නාගනන්ද පුරතෝ මහත්මයා ඉන්නේ. ඔබ සමහරට කල්පනා කරන්න ඉන්න පුළුවන් මම මේ නාගනන්ද මහත්මයා සුද්ධ කරමින් ගමන කියන කියලා පැහැදිලිවම අපි එකම කණ්ඩායමක ඉඳගෙන ඔබට මතුවෙන ගැටලු වලට පිළිතුරු ලබා දෙමින් මේ කිසිම ගැටලුවක් අපි කෘතිම හදන දේවල් නෙවෙයි. මේ සියලුම ගැටලු අපට යොමු වෙන්නේ මේ වැඩසටහන සම්බන්ධ නැයකින් හොඳ වගේම නරක දේවල් මේකට එනවා. නරක දේවල් අහන්න පුළුවන් දේවල් අහනවා. ඒ වගේම බරපතල අපහාස කිරීමේ සමහර කාරණා තිබෙනවා. ඔබ තේරුම් ගන්න මේ තරම් කැපකිරීමක් කරමින් මේ නාගානන්ද මහත්මයා මේ රටේ මේ සමාජයේ යහපත වෙනුවෙන් යමක් කරද්දී ඒ වෙනුවෙන් අපි අපේ දායකත්වය ලබා දෙමින් තිබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම එතුමා අමාරු දෙමීම හෝ එතුමා අනවශ්‍ය වර්ණනා කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ජනතාවට මතුවෙන ගැටලු වලට පිළිතුරු ලබා දීම තමයි මේකෙන් සිදු කරන්නේ. කරුණා කරලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. බොහොම ගෞරවණීය වැදගත් අභිමාන ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ප්‍රශ්න යොමු කරන්න අපි හැකි උපරිමයෙන් උත්සාහ කරනවා. ඒකට සාධාරණ ඉටු කරන්න ඒ අභියෝගය විශේෂයෙන් ඔබතුමා කියන්න මම කැමති වෙන කවුරු අපේක්ෂිතින් වාර ගන්න කෙනෙක් ඔබතුමාට හම්බෙලා තියෙනවද මට නම් හම්බෙලා නැහැ. ඔබතුමාට හම්බෙලා තියෙනවද මේ අහන ඕනේ පස්සේ උත්තර දෙන්න. ඔව් මම ඔබේ බලනවා. එන්නේ කියනවා අනිත් පන්සියට. ඔහොම ඇවිල්ලා තියෙන සෝෂල් මීඩියා එකෙන් හරි එහෙම නැත්නම් වෙන තැනකට ඇවිල්ලා හරි ඔබෙන් ඕන ප්‍රශ්නයක් අහන්න කියලා එනවද? ඔබ කාටහරි ඔබ දැන් ඔය අහන්නේ නාගානන්දකින් මෙහෙම ඍජුවම ඔබට අවස්ථාවක් දෙන්න හින්දානේ. වෙන කිසිම දේශපාලන පක්ෂයෙන් ඔබට අවස්ථාවක් දෙනවද අහපන් ඕන ප්‍රශ්නයක් මම උත්තර දෙනවා කියලා. ඔක්කොම හැංගිලා මහ ජනතාවගේ ඇද්දක බැඳලා මේ ඔබ රවට්ටලා මේ කරන මංකොල්ලේ නවත්තන්න තමයි නාගන්නේ ඉදිරියට ආවේ. ඌට කිසිම දේශපාලන පක්ෂයක කිසිදු වැදගත්කමක් නැහැ. ඌට පොහොට්ටුවේ වැදගත්කමක් නැහැ. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ අලියාගේ ප්‍රශ්නේ වැදගත්කමක් නැහැ. ඒ වගේම ජවිපේ මොකද්ද සීනිය වැදගත්කමක් නැහැ. ඌ සලකන්නේ ඌ ගෞරව කරන්නේ මේ රටේ කිසිවක් කරාගන්න බැරිව අතරන අනාථපත් වෙන්නේ මහ ජනතාව ගැන. අන්න ඒක ඔබට ඒක නොතේරෙනවා නම් ඒක තමයි මේ රටේ ලොකුම කේදවාචක. කාන්තාවන් පිටරට යවන්න එක ගැන අදහස මොකක්ද කියලා අහන්න. දැන් ඔබ දකින්න ඇති රටවල් කීපයක්ම මෙතන ඉන්දියාව සමග දැනටම පිටරටවල කාන්තාවන් මේ මහා සේවිත යනෙම නැවතුණා. මොකද මේ ලංකාවේ මම දැක්ක පසුගිය අවුරුද්දේ 380,400කට ආසන්න සංඛ්‍යාවක් මේ ඔවුන්ගේ මృత ශරීරය එයාපෝට් එකට එන්නේ අන්තිමට. මේ යනයි මොකද මේ කිසිම අපි මේ යන සියලු දෙනාම නොපුහුණු ශ්‍රමිකයෝ. ඒක මහා අපරාධයක්. හැබැයි ගිහිල්ලා ඒ රටට ලැබෙන දේට වැඩිය හානියක් වෙනවා ඒ පවුල් වල සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා පොඩි කුඩා දරුවෝ ඒ වගේම දරුවන්ගේ පියා වෙන වෙන දේ එවන සල්ලි පාවිච්චි කරන ක්‍රමයෙන් පවුල් බිඳ වැටෙන දේවල් ගොඩක් වෙනවා. ඒකින්ද ඔබට තියෙන විසඳුම ක්‍රමානුකූලව ඔබ සම්පූර්ණයෙන්ම ආදායමක් කරන නැති කරන්න ඕනේ. නැති කිරීමේ අදහස ඇයලා ඒ පවුල් අනාථ කරන එක නෙමෙයි රාජයේ වගකීම තමයි. රාජ්‍ය ආදායම හරියට ලැබෙන ක්‍රමවේදයකට ගෙනල්ල මේ අතරමඟ වෙච්ච පවුල් වලට සහනයක් ලබා දීම. ඒක රජයේ වගකීම. පිටරටවල එහෙමයි. පිටරටවල තමන්ගේ ආදායමේ ප්‍රමාණය අනුව ආදායම නැත්තම් ඒකත් එහෙමයි. ගොය කුලිය පවා රජය කියනවා. ඒ වගේ දේවල් රජය කරන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒ තියෙන සමතුලිතතාවය පාත්වාගෙන යන දේවල්. මේ රටවල එක නොවෙන්නේ. ඒ රටවල තියෙන රාජ්‍ය ආදායම මංකොල්ල කරනවා මහ ජනතාව අසරණයි. ඒකෙන් තමයි මේ මිනිසුන්ට කරගන්න දෙයක් නැති වුණා තමයි ආජන මහජනතාව පිටරටවල ගිහිලෝ විදිහට පෙට්ටිවල ලංකාවට එන්නේ. මේක ඉන්දියාව වගේම අපිත් ක්‍රමවේදයක් ගන්න ඕනේ. ඒ තමන්ගේ පවුල් ගැට ගහගෙන තම යම් දෙයකට ක්‍රමවේදයක් සලස්සනට මුහුණ මුදා ගැනීම එක රජ්‍ය වගකීමක්. හරි. පාර්ලිමේන්තුව කියනවා එයාලා පිළිගන්නේ පවතින ව්‍යවස්ථාව කියලා. අධිකරණය කියනවා එයාලා පිළිගන්නේ පවතින ව්‍යවස්ථාව කියලා. නාග උසාවියට ආයාචනා කරනවා doctrine of necessity අනුව නාගගේ ව්‍යවස්ථාව පිළිගන්න කියලා. උසාවි කියනවා එහෙම කරන්න විශේෂ හේතුවක් නැහැ. අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කිසිම තහනමක් පවතින ව්‍යවස්ථාවක් නැහැ. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරන මන්ත්‍රීලාගේ අනුමැතියෙන් සහ ජනමත විචාරණයකින් ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන්. ඒ ක්‍රමයේ අනුගමනය නොකර රෑ හඳ පානේ හොර පාරවල් වලින් ව්‍යවස්ථාව ගේන්න දෙන්න බෑ කියලා. ඔබ ඔය දැන් ඔබට ඔය කතා කරන්නේ මේ ඔබ ඉන්නේ යම් පෙට්ටියක් ඇතුළේ ඉඳලා තමයි ඔබ කතා කරන්නේ. ඔබට පෙට්ටිය හතර පැත්තේ තියෙන මායිමේ පිට ඔබට පේන්නේ නැහැ. මේ ගේන්නේ ව්‍යවස්ථාවක් ගේන්නේ ඔබ හිතන් ඉන්නවා මේ 78 ව්‍යවස්ථාවේ අවශ්‍යය තුනෙන් දෙකක් ජනමත විචාරණය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය දාන්න ඕනේ. මේ මේක ඇතුළේ ඔබ හිර වෙලා ඉන්නේ.
ඒගේ ඔබට මේ ගේට හදන ව්‍යවත්තාව හදන්නේ තියෙන ව්‍යවත්තාවට එකඟව මේ අධිකරණයෙන් කැමැත්ත අරගෙන පාර්ලිමේන්තුවෙන් හෝ විධායකයේ අනුමැතිය අතු කරන වැඩපිළිවෙලක් නෙමෙයි. මේ රටේ පරම අධිකාරිය වන්නේ මෙන්න මේ දේ කරුණාකර මතක තියාගන්න ඔය කිසිදු ආයතනයක් නෙමෙයි. මේ රටේ බලධරයා වන්නේ උත්තරීතර ආයතනයේ මුදුන් මල් කඩවන්නේ මහ ජනතාව. අවුරුදු 71ක් තිස්සේ සිද්ධ වුණේ ඒ මුදුන් මල් කර දෙන නිකන් එක පයට පයන්න දූවිලක් කරනවා මයික් කරේ නැහැ. ඔවුන් මේ කියන ආයතන තුනේම අය ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ නීතියෙන් බැඳිලා හිටින්නේ තමන්ගේ හද සාක්ෂියට එකඟව අවංකව තමන්ගේ දුවරේ කාර්යකර්තව්‍ය නීතියට ආනුක්‍රමයක්තාවට එකඟව කරන්න. නමුත් මේ රටේ එකුණේ නැහැ. එහෙමනම් මේ අවස්ථාවේදී රටේ මේ වෙච්ච මහා විනාශයට පොදු සම්පත් මේ විදිහට මංකොල්ල කනකොට රටේ මහ ජනතාවට තීන්දුව ගන්න වෙනවා. අපි උඹලව පාර්ලිමේන්තුවට පත් කළ හැරි උඹලට රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අවංකව උඹලා එකලේ නැහැ. අපි උඹලා දුන්න අවස්ථාවක් රටගෙන පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් හදපල්ලා කියලා. ඒක තමයි ව්‍යවස්ථාව. උඹලා ඒ හදපු ව්‍යවස්ථාව හැදුවේ උඹලා කරන මංකොල්ල අධිකරණේ අභියෝග කරන්න බැරි විදියට. ඒක තමයි කියන්නේ ජනාධිපතිවරයා අනුගමනය 35න් කියනවා ඔහු කරන කිසිම මංකොල්ලයකට අධිකරණේ ප්‍රශ්න කරන්න බෑ කියලා. ඒ වගේම උඹලා හැදුවේ වැඩපිළිවෙල අපි උඹලගේ කණෙන් ඇදලා එළියට දැම්මත් උඹලා හැදුවා පාර්ලිමේන්තුවේ පස්වදරෙන් ඇවිල්ලා වාඩි වෙන්න. ඒ වගේම උඹලා අධිකරණය අපිට අත්‍යවශ්‍යයි. නිදහස් ස්වයරී ස්වාධීන නිදහස් ස්වාධීන අධිකරණය. ඒකත් උඹලා අපිට අහිමි කළා. උඹලා ආණ්ඩුවේ අත්තාව හැදුවේ අධිකරණයේ පාර්ලිමේන්තුවට දෙලා ගැට ගැව්වා. කොටිම විනිශ්චයකාරවරු පත් කරන ව්‍යවස්ථාදායක සභාව පවා 10 දෙනාගේ 7 දෙනෙක් මන්ත්‍රීවරු උඹලා දාගෙන අපි වතරමන් කළා. ඉතින් මේ අවස්ථාවේදී කියන වැඩපිළිවෙල මේ දේ ඔබට කියන්න ඕනේ. ඔය කියන හඳපානේ කතාව කළේ දැන්ද ඉස්සරහද කියලා. බලන්න 14 වෙනි වත්තා සංශෝධනය කියලා අපි ජාතිකල ඇතු ඕකේ නාපු යත්තා සංශෝධනය ඔබට ඉදිරිපත් කළාද? ඒක ගැසට් කළාද? ඔය කිසි දෙයක් නොකර හොරෙන් කළේ. ඒ වගේම තමයි 18 වෙනි වත්තා ගාන්තික බලන්න මහින්ද රාජපක්ෂගෙන් ආපු කියන්නේ ඔහුගේ අවස්ථා ගණනාවක් ඉල්ලන්න තුන්වෙනි දේවතාවට වඩා. ඒ වගේම යත්තා දායක සභාව අහෝසි කළා. විදේශකාරකවරු පත්කිරීම තමන්ගේ ග්‍රහණයෙන් ගත්ත අවස්ථාවේ ඔබට ඒක කලින් කිව්වද? ඒක ගැසට් කළාද? ඒක ව්‍යාප්තාවේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ දැම්මද? මේ ඔක්කොම මහා මංකොල්ල මේ රටේ වුණේ මේ දේ දකින්න. නමුත් මේ කියන ව්‍යාප්තාව ඔබට හොරෙන් කරන වැඩද? මේක ඇවිල්ලා ජනතාව විසින්ම මේක මතක තියාගන්න ඔය ඔක්කොම වැඩි වෙනස් දෙයක්. මෙතන රටේ පරම අධිකාරිය වෙන ජනතාවටම යෝජනා කරන මෙන්න මෙහිම වැඩක් අපි කරන්න ඕනේ. අපි මේකට එකතු වෙමු. අපි මේ රට මංකොල්ල කාපු සියලු දෙනාම නිරපහාරිමු. ඔබ මේකට පැහැදිලි තීන්දුවක් ගන්න. මෙන්න වැඩපිළිවෙල. ඔබ මේ පිළිගන්නේ නම් පමණ ඔබේ ජනමතය මේකට එකට අනුකූලව ප්‍රකාශ කරයි. මම පිළිගන්න. නැතු මේ නාගානන්ද දෙන්නේ තවත් ජනාධිපති අපේක්ෂකෙක් හැටියට නෙමෙයි. ඔහු වෙන්නේ පවතින ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා ජනතාවට නැවත ජනතාවගේ බලය ලබා දෙන්න. පරම අධිකාරිය වන ජනතාවට බලය ලබාගෙන ව්‍යවස්ථාදායක විධායක අධිකරණයේ ඇද බැඳ තබන්න වැඩපිළිවෙලක් තමයි මේ යෝජනා කරන්නේ. ඔබ මේ තරම් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ දරද්දී ඇයි මේ සමහර අය අභූත යෝජනා නැරන්නේ? ඒකත් ඉතින් බුදුන් තත්ත්වම කලන්නේ. පරිමිති බැඳගෙන තමයි සම්මා සම්බුදුන් තත්ත්වය. ඒකින්ද මේ ලෝකේ මේ වගේ ආත්මවාද තියෙන බුදුන් කියනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සර කපති කියලා. මේ ඕන දෙයක් හම්බ වෙයි නොසැලී ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඕන රටක ඔබ දකින්නවනේ ගැලිලියෝට මොනවද කළේ කියලා. ඔහු කිව්වම මෙන්න ඒක ගෝලාකාරයි මේක සූර්යයා වටේ කරකිනවා කිව්ව මොනවද කළේ? ජීවිතාන්තය දක්වා හිරදඬුවම් දීලා එක හිරෙදි තමයි අන්තිමට මිය ගියේ. මේ ලෝකේ එහෙම අවස්ථාවකට මුහුණ දීපු අය අසීමිතයි. එකින්ද මේක සාමාන්‍ය ස්වභාවයක්. මේ රටේ මහජනතාව නමුත් ප්‍රඥාවන්ත මහජනතාව දන්නවා මොහු වාදේ කවුරු වෙනුවෙන්ද කවුරු ආරක්ෂා කරවද. ප්‍රඥාවන්ත ජනතාව දන්නවා මොහු කොළ පාටවත් නැහැ, නිල් පාටවත් නැහැ, රතු පාටවත් නැහැ. මොහු වෙන්නේ කෙලින්ම මහජනතාවගේ ජීවිතේ. කරන්න දෙයක් නැහැ. හොඳයි මම දැන් මේක පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ අහපු කෙනාට අපි දැනගන්න දෙයක් හොඳයි. ඔබ සමග දේශපාලන ක්‍රීමට නෙළුම් මලින් උපන් කොපමණ පිරිසක් අවශ්‍යද? ඒ කියන්නේ මේ රටට පිරිසුදු දේශපාලකයන් අවශ්‍යද නැද්ද කියන එක ඔබම තීරණය කරන්න. අවස්ථාව දීලා අපි අර හොඳ මිනිස්සුන්ව යටපත් කිරීම. මේ නිසා මේ ගැටලු යොමු කරපු ඒ මහත්මයාට මහත්මියට බොහොම සෙනෙහසින් ආරාධනා කරනවා. කරුණාකර ප්‍රඥාවන්ත හිතන්න ඔබේ ප්‍රඥාවන්ත භාවය ඉදිරියේදී හෝ පෙන්වන්න කියලා.
හොඳයි තවත් ගැටලු කීපයක් තිබුණා අවසාන ගැටලුව වශයෙන් මෙන්න මෙහෙම ගැටලුවක් අපි යොමු වෙනවා තවත් ගැටලු ගණනාවක් එක්ක මට කාල වේලාවත් එක්කයි මේ කාරණාව ඉන්නේ යෝජිත ජනරජ ව්‍යවස්ථාව ජනපති වර්ණයේදීම සම්මත කර ගැනීමට ඇති මැතිවරණ ප්‍රතිපාදනයන් මැතිවරණ කොමිසම හරහා අනුමත කරගෙන තිබෙනවද එසේ නැතිනම් ඉල්ලුම් කර ඇද්ද ඒ පිළිබඳ ඉස්තර පිළිතුරු මැතිවරණ කොමිසමෙන් බලාපොරොත්තු වන්නේ කවදද කියලා අහනවා මේකයි මම නැවත කියනවා ඔබ තමයි පොඩ්ඩක් ප්‍රඥාව වඩන්න නේද ඔබට මේ පස්සේ තේරෙන්නේ මැතිවරණ කොමිසමට මේ සම්බන්ධව කිසි දෙයක් කරන්න නැහැ මැතිවරණයේ කොමිසම පවත්වන්නේ ජනාධිපති මැතිවරණය ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මහජනතාවට නොයෙකුත් පොරොන්දු දෙන්න පුළුවන් යෝජනා ගේන්න පුළුවන් ඒකයි මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යය අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ මැතිවරණ කොමිසමේ ඒ ඡන්දයට ඉදිරිපත් වන ඒ අපේක්ෂකයන්ට කියන්න පුළුවන් මම ඔබේ ජනමතයක් ඉල්ලන්නේ මෙන්න මේ කාරණයට කියලා එක්කෙනෙක් කියන්න පුළුවන් එකක් තව කෙනෙක් කියන්න පුළුවන් තව එකක් නාගානන්දේට මොකද්ද ඔහු ඒක පාවිච්චි කරන්නේ ජනමතේ විමසන්න ජනමතේ විමසන්නේ ඔහුගේ ඡන්දය අරගෙන මේ ඇවිල්ලා මේ රටමක් කොල කන්ද නෙමෙයි මේ රට හරියටම ගේන්න සඳහා පිළිගත් සූදානම් කරපු වැඩ පිළිවෙලක් තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම සකස් කරලා තියෙන මේ රටේ මහජනතාවගේ දැනුමහා ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගයෙන් ඔවුන් අනුමත කරපු දෙයක් ඒක ඇවිල්ලා ජනතාවට ආඩම්බරයෙන් හා ගෞරවයෙන් පිළිගන්න හැකි ලියවිල්ලක් නව ජනරජ ව්‍යාපාර ඒක හුදෙක් ඔබ පිළි අරගෙන සම්මත කරන තුරු උදේ ක්ලීවිල කඩදාස් කියලා පමණයි මේක කිසිම තැනක හොරෙන් මෙතෙක් කරපු විදියට අර මම ඔබට කිව්ව ජාතිකලා යුතු මං කොල්ලේ ඒකේ මහින්ද රාජපක්ෂේ නම 18 වෙනි අත්තාවෙන් ගෙන ආපු මං කොල්ලේ 13 වෙනි අත්තාවෙන් ගෙන ආපු පළාත් සභා මං කොල්ලේ ඒ වගේ එකක් නෙමෙයි මේක මේක හරිම පාරිශුද්ධ ලීවිල්ල සමත් ජනතාවට කල්ැතුව දැනුම් දෙලා ඔබ ඒ පිළිගන්නේ නම් පමණයි ඔබට පාක්ෂව ඡන්දය දෙන්නේ කිසිම වංචාවක් කරනවා හොඳයි ඒ වගේම අපි අවසාන වශයෙන් මේ අරමුදල එහෙම නැත්නම් මේ මේ වෙනකොට මේ ක්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා ඔබ ගිණුමක් ආරම්භ කරලා තිබෙනවා මේ ගිණුම ගැන විවිධාකාර අභූත කතන්දර වෙනත් වෙනත් මත ප්‍රකාශ කරමින් තිබෙනවා සත්‍ය දර්ශන මොකද්ද මේක දැන් මේක අදට කිව්වෝ දැන් කියන්නේ නාගානන්ද මිලියන 500ක් අද ටෙලිෆෝන් කරලා ඒක කිව්වෝ ගැන මිලියන 500ක් 750ක් කරනවා නැති පයින්නවා අද ගත්තොත් මේ ගිණුම විශේෂයේ අද තිබුණේ මම හිතන්නේ මිලියන 2.8 මිලියන ලක්ෂ 28ක් වගේ. කොටිම ගිනන සම්පූර්ණ එකතු වෙච්ච මුදල තවම මිලියන 6ක්යි. හරි ඒකෙන් දැනට තියෙනවා තව මිලියන 2.8. අහන්න බලන්න අනිත් අයගෙන්. ඔවුන් ගියාම දැන් ගියාම මේක තමයි තියෙන්නේ. පාරිශුද්ධත්වය ඔබ අද ඔබ ඔය අවඥා කරන්නේ පාරිශුද්ධත්වය. අවංකවම. දැන් අනිත් අය සල්ලි කඳු ගණන් ඔවුන්ට හම්බෙන කඩු සල්ලි නාගානන්ද හමුටත් එනවා ඒ වගේ සත්ත පහක් බාර ගන්න. මේ කියන්නේ මහජනතාවගේ වෙනුවෙන් රට මුදා ගන්නා විදියට කරපු වැඩ පිළිලෙදී කිසිම ආකාරයකින් පාරිශුද්ධත්වයේ කියන දේ අංශු මාත්‍රක වෙනස් කරන්නේ නැහැ. ඔහුගේ නමින් ඒ ගිණුම ආරම්භ කළ තියෙන හේතුවක් ඇතුව සම්පූර්ණ වග කියන දේ. දැන් සමහර කෙනෙක් ගත්ත පක්ෂීය පිළිබඳ ප්‍රශ්නේ විසඳේ ළඟදීම ඒ අත්දැකීම් ඒ ගිණුම සම්පූර්ණයෙන්ම ඒ තියෙන මුලයකට බාර කරනවා. ඊළඟට ඔබට දෙන්නේ ගිණුමේ නම ආයේ පක්ෂය නම එතෙක් තමයි මේ වැඩේ කරන්නේ හැබැයි මේක පොලිස් ප්‍රතිවරයාට දැන් දැනුම් දීලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් මඩ ගහන අයට විරුද්ධව තොරතුරු බැංකු ගිණුමේ නමක් දුන්නා ඒ වගේම පොලිසියට අවසර දුන්නා කියලා බැංකු ගිණුම සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරන්ද සත්‍ය පාප වංචාවක් ඇතුළු කරන වැඩක් නෙමේ හැබැයි අනිත් අයයි නාගානන්දයි මේ දේශපාලන ව්‍යාපාරේ මෙහෙවන්නේ අහසට පොළොව වගේ ක්‍රම දෙයකට වෙන රටවල අය මම දන්නවා ගියාම මිලියන් ගන්න යුරෝද පවුන්ඩ් ඩොලර්ස් ද අරගෙන කෑෂ් අරගෙන මුදලි නැරගෙන ඒවා ආගියක් නැහැ. නාගරද සත් පහක් බාරගත්තේ නැහැ. දැක්කනේ ඔබ ඕස්ට්‍රේලියාවෙ ගියාම කිව්වා. ඕස්ට්‍රේලියන් ඩොලර් 10200 දුකෝද ඒදා මෙල්බර්න් වලදී එකතු වුණා. සත් පහක් ගත්තද? බැංකු ගිණුම දීලා කිව්වා මේක ගිණුමට බැර ගන්න. ඉතාලියේදීත් එහෙමයි. ජපානයේදීත් එහෙමයි. ඇයි? එහෙම තමයි දේශපාලනයේ එහෙම තමයි දේශපාලනයේ හරියට කරන්න කෙනෙක්. ඒක තමයි සිද්ධ විය යුත්තේ. නමුත් ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් එහෙම කරන්නේ නැහැ. නැවත කියනවා යම් දිනයක මේ වැඩ ඉවර වෙනකොට ඒකේ යම් මුදලක් ඉතුරු වුණොත්, සල්ලකිය යුතු මුදලක් ඉතුරු වුණොත් සුදුසු පරිදි එක්කෝ එක දැන් තියෙන කරලා තියෙනවා අපි කතා කරලා තියෙනවා කැන්සර් හොස්පිටල් එකට දෙන්න. එහෙම නැත්නම් ඒක සල්ලකිය යුතු මුදලක් ඉතුරු වුණොත් ඒ අවස්ථාව වෙනකොට ඒක මොකක් හරි අපි කාද කියලා ආයුර්වේද රෝහලක් වගේ දේ වැඩ පිළිවෙතවල් දේශීය වෙදකම අනිවාර්යයි මේක සත්ත පහ නැවත කියනවා සත්ත පහක ඒකේ අවබෝධයක් නැහැ ඒකට කරුණාකල මම කියනවා නිකන්
අනිත් අය වගේ නාගානන්ද මේ මිලියන බිලියන ගණන් වරකම් කරන් දාපු කෙනෙක් නෙමෙයි. දේශපාලනය තමන්ගේ වෘත්තිය කරගෙන ඒකෙන් හැදෙන් දාපු කෙනෙක් නෙමෙයි. ආවේ ඔබේ මාතෘභූමිය ඔබට දිනා දෙන්න පමණයි. ඒ වගේම අපි දැක්ක පහුගිය දවස්වල ඔබේ ඩෙබිට් කාඩ් පතක් හෝ ක්‍රෙඩිට් කාඩ් පතක් සහ එකට අදාළ බිල් පත්‍රයක් දාලා මේ දිනුවත් එක්ක මේක සම්බන්ධයි කියලා යම් ආකාරයක ප්‍රචාරය කිරීමක් කරන්න උත්සාහ දරලා තිබුණා. දැන් මේ ගිරුමේ තියෙනවා මේ ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් හෝ මොන හරි කාඩ් එකක් මේ ගනුදෙනු කරන්න කමක්ද? මේ ගිරුමේ සත පහක්වත් ගන්නත් බෑ. මේකට එහෙම කිසිම කාඩ් එකක් සම්බන්ධ කරලත් නෑ. මේකේ චෙක් පොතක්වත් බෑ. මේකේ ඔබ දකිනවා ඇති මේ කරන සෑම දෙයක්ම කරන සෑම ගෙවීමක්ම ඒ සේවය සපයන අතුද්ගලයාගේ ගිනුමට පමණයි ගන්න කරන්න පුළුවන්. මම මේකෙන් දැක්ක අර අන්තු යත්තාව මේකේ සංක්ෂිප්ත උත්තරනේ මතක මොවුන් කියනවා මොහු එකට එකක් බිල් කරලා භාගයක් තමන්ගේ අතර ගන්නවා. මේ ඒගොල්ලෝ කරන වැඩ තමයි මේ කියන්නේ. නමුත් නාගානන්ද උන්ට අභියෝග කරනවා. ඔය ගහන පොත රුපියල් 14790කට ගහන්නේ වෙන කිසිම තැනකට මුද්‍රණය කරන්න පුළුවන් බිලක් නෙවෙයි. පුළුවන් නම් රුපියල් 4 ගහලා දෙන්න කියන්නේ ඒගොල්ලන්ට දෙනවා. ලොකු උදව් දෙනවා. අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි එහෙම දෙයක් උඹලා කරලා දෙන්න පුළුවන්. හොඳයි. කාරණා පැහැදිලි. විශේෂයෙන්ම මේ ගිනුම පවත්වාගෙන යන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙක් බොහෝ ප්‍රශ්න අහන්න නිසා තමයි මේ කාරණා යොමු කළේ. ඔබට ඇහෙන්නට ඇති මේ දක්වා එකතු වෙන මුදල මිලියන 6ක් ලක්ෂ 60ක් පමණයි. ඉනුත් ලක්ෂ 40කට අඩු මුදලක් තමයි මේ වෙනකොටත් වැය කරලා තිබෙන්නේ. ඒ මුදලෙන් තමයි නාගානන්ද කුරුතෝක මහත්මයාගේ මේ සම්පූර්ණ වැඩපිළිවෙල පිළිබඳව ජනතා දැනුවත් කිරීමට වැය කරලා තිබෙන්නේ. නමුත් මේ රට පුරාම අම්පාර, මුන්රාගල වගේම වවුනියා වැනි ප්‍රදේශවලින් පවා ජනතාවද ලොකු උනන්දුවකින්, ඌමනාවකින් අවධානය යොමු කිරීමට අවශ්‍ය වන මේ වැඩපිළිවෙල ගමට ගෙනihin තිබෙන්නේ මේ වගේ ඉතාමත් සුළු මුදලකින්. ඒක බොදුමක් කරන විශිෂ්ට දෙයක්. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයක තිබෙන මහා දූෂිත බරපතල වංචනික ක්‍රියාවන් කිසිවක් සම්බන්ධයෙන් නාගන් මාත්‍යාගේ මැදිහත් වීමේ උවමනාවක් හෝ කැමැත්තක් ඇත්තේම නැහැ. ඔබ දන්නවා පෝස්ටර් ගසමින් මහා විශාල විනාශයක් මේ දවස්වල පෝස්ටර් ගානේ මේ තාප්ප ගානේ කරගෙන යන ආකාරය එක්තරා අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් ඔහු තවමත් නාමජලා ලැබිලා නැහැ. නමුත් ඔහුගේ නම හදාගෙන ඉන්න දරන උත්සාහය. ඒ වගේම සමහර පුවත්පත්වල පිටු ගණන් තමන්ගේ අමාත්‍යාංශයෙන් කරපු කාර්යභාරයේ වෙනුවෙන් එයාගේ තමාගේ ඡායාරූපය දාගෙන කරන නාස්තිය මේ බරපතල හානි. ඔබ බුද්ධිමත්ව හිතන්න මෙවැනි සුළු මුදලකින් මෙවැනි මැතිවරණ ව්‍යාපාරයක් ගිනින කෙනෙක්ගේ ඒ අරමුදල අඩාල කිරීම සඳහා යම් යම් අය දරන උත්සාහයන් තුළ තිබෙන්නේ කාගේ වමනාවක්ද, ඒ පිටිපස්සේ ඉන්නේ කවුද කියන එකත් හිතන්න. ඒ වගේම පිටිපස්සේ ඉන්න කට්ටියත් හිතන්න මේ කරන දේවල් නිසා අපේ රටට අවසානින් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හොඳයි, මම හිතන්නේ මේ සියල්ල කරන්නේ නැවතතාවක් සඳහා කරන්න කැමති මම විනිවිද පදනමේ ජාතික සංවිධායක රවශින් මෙතුමත් සමග මේ සංවාදය දෙන්නේ. මෙතුමා සහ මම සහ ඒ වගේම අපිත් එක්ක ඉතුරු වෙන හැම කෙනෙක්ම බොහොම අවංකව මේ වැඩපිළිවෙල වෙනුවෙන් කැප වෙන්නේ. ඒ නිසා මෙතුමා අමාරු දැමීමට හෝ මෙතුමා අමුතුවෙන් ඔසවත දීමට හෝ අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ යොමු කරන ප්‍රශ්නේ ආකාරයෙන් යොමු කළා. ඒවට පිළිතුරු ලබා දුන්නා. තවත් ගැටලු තිබෙනවා නම් නැවත වතාවක් අපි ලබන සිකුරාදා හරියටම පසු 6ට සම්බන්ධ වෙනවා. එතනදී ඔබ යොමු කරන්න මම හිතන්නේ ඔබ වැදගත් සහ ගෞරවනීය විදියට රට වෙනස් කිරීමට අදාළ වෙන ප්‍රශ්න යොමු කරාවි කියලා විශ්වාස කරනවා. එය යටින් බලාපොරොත්තු වෙන්නේ සමාජ මාධ්‍ය දාලා අවබෝධ කරන් දෙපා. එපා. හරි කරුද. හොඳයි. ඒක අපි ගෞරවයෙන් අපේක්ෂා කරනවා. අපි ඔබ බොහොම ආචාරශීලී ගෞරවනීය ශ්‍රී ලාංකික හැටියට රට වෙනින් ඉදිරිපත් වෙන්න. ඒ වගේම 0701 440 500 ඔබ වෙනුවෙන් විවෘතව තිබෙනවා අපේ ශ්‍රණික දුරකථන ඇමතුම් මංකිය. ඒ සමගින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන් අපේ ඊමේල් ලිපිනය mail@vinivida.lk mail@vinivida.lk අපිට යොමු කරන්න පුළුවන්. ඒ වගේම SMS පණිවිඩයක් යොමු කරනවා නම් 0761 440 500 සජීවී සංවාදය නිමවටපත් කරනවා. මෙතර වගේම ඉතරත් අප සමගින් සම්බන්ධ වෙන ඔබට අපි බලාපොරොත්තු වෙන ලස්සන රටක් හිමි කරලා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් බොහොම උනන්දුවෙන් සහ බොහොම කැපවීමකින් කටයුතු කරන නාගානන්ද කුරුතෝක මහත්මයාට අපි ආශිර්වාදය, ජනතාවගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. වගේම අපි සුභපතනවා ගමන සාර්ථක යන්න කියලා ලැබෙන්න කියලා මේ උමනම පණිවිඩ දෙනවා කියමින් මේ සංවාදය නිමවටපත් කරන්න පුළුවන්. ඔබේ රට, ඔබේ මාතෘභූමිය ඒක දිනා ගැනීම ඔබේ අයිතිය. කරුණාකරලා නීතියේ ආධිපත්‍ය හරිතනක තියෙන රටක තියෙන වෙනසක් සමග ශ්‍රී ලංකාව සතුනන්න. කවදාක දේශපාලන පක්ෂය පක්ෂයේ නායකයෝ වටා කඩේ යෑම නවත්තන්න.
ඔබේ අයිති දිනාගන්න මාතෘභූමියේ මේ අපරාධ කරුවාගේ කෙසේ හෝ ගලවා ගැනීම සඳහා ඔය පාට කණ්ණාඩිවත් කරලා ප්‍රඥාවෙන් දකින්න ඒ පොණෑම කියන්න. අපි හැමෝම එකතු වෙමු. එකතු වෙලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් හදමු. ආයිබුවන්. ආයිබුවන්.